දූෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව තුළ දැනටමත් අනපනක් තිබියදී නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒමේ අරමුණ මොකක්ද? දැන් මං හිතන්නේ ලංකාවේ හුඟක් පහුගිය කාලයක් තිස්සේම ආපු සංවාදයක් නේ මේ හොරු වල්ලන කතා හොරු වල්ලනවා හොරු වල්ලන්නේ නැහැ හොරු වල්ලන කවද්ද ඔය සංවාදී. දැන් මේ හොරකම සම්බන්ධයෙන් තියෙන නීති සහ ඒ හොරු හොරකම වැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කාරණා දෙකක් එක සම්බන්ධයි. එකක් තමයි පවතින නීතිය. දෙවෙනි එක තමයි පවතින සමාජ සම්මුතිය. කවුරු වංචාවක් කරනවා නම් ඒක හොයාගන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි වංචාව කරනකොට අපිට සාක්ෂියක් තියෙනවා මෙයා හොරකම් කළා කියලා. එහෙම නැත්නම් එයා උපයාගත ධනයක් තියෙනවා ඒ ධනය සම්බන්ධයෙන් අපිට අද දිනයක් කියලා. ඒතුල අපි දන්නවා අපේ රටේ දේශපාලඥයෝ සමහර අමාත්‍යංශ ලේකම්ලා ඒ වගේ අය බත්කම් බරගම් ප්‍රකාශ ඉදිරිපත් කරනවා. නමුත් එහෙම ඉදිරිපත් කළ යුතු නැති පිරිසක් හිටියා. දැන් අලුත් පනත අනුව ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන් ඊළඟට සංස්ථාවල ඉන්න අය ක්‍රීඩා සංගම්වල ඉන්න අය දේශපාලනයේ ඉන්න අය පළාත් පාලන ආයතනවල මේ සියලුම දෙනා බත්කම් බරගම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. ජනාධිපතිලා විශේෂයෙන් ජනාධිපතිලා මේ පවතින නීතිය වත්කම්බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. දැන් ඔහුවත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට දැන් අපි පුරවැසියෙක්ට ඔබට ඕන නම් දැන් කාගේ හරි වත්කම් ගැන දැනගන්න ඉස්සර ඔබට තිබුණේ ඔබ දැන් කලින් බෑ ඒක. පස්සේ ආව දැන් RTA වගේ ආපුවම එකත් මේ අපි ගෙනාවේ 2015 යහපාලන ආණ්ඩුවේ RTA වගේ ගෙනාවම අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඒකට ඔබ මුදලක් ගෙවල එක ඉල්ල ගන්න ඕනේ. දැන් එහෙම නැතුව ඒක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට ගේනවා. ඒතර ඕන කෙනෙක්ට ගිහිල්ලා ඕනම කෙනෙක්ගේ වත්කම් බැරකම් බලන්න පුළුවන්. ඊළඟට මේකේ තව නීතියක් තියෙනවා. දැන් අපි මගේ වත්කම් බැරකම අලුතෙන් මිලියන 10ක් කියන්නේ රුපියල් කෝටියකින් මගේ වත්කම වැඩි වුණොත් මම අලුතෙන් වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. දැන් මගේ වත්කම මිලියන 10කින් වැඩි වෙලා තිනවා. මෙන්න මෙහෙම තමයි මම ඒක උපයගත්තේ. ඒතකොට ඒක ප්‍රකාශ නොකර සිටියොත් කිසියම් වෙලාවකදී ඒක හිලිදරව් වුණොත් මම වැරදිකාරයෙක් බවට පත් වෙනවා. දැන් අපිට ඕනනම් පුළුවන් දැන් තියෙන නීතිය අනුව කෙනෙක්ට වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ආ අවුරුදු ගානකින් ආයෙ කවහරි ප්‍රශ්න කළා මෙච්චර හොයාගත්තේ කොහොමද ගියොත් තමයි ආයෙක පැහැදිලි කරන්නේ. ඒතර ඕන බොරුවක් කියන්න පුළුවන් ඩේසි ආච්චිගේ මැනික් මල්ලේ කතාව වගේ කතා කියන්න පුළුවන්. දැන් මේ නීතිය අනුව හැම බෑ යට මිලියන 10න් 10ට එයා විසින්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන. එහෙම ඉදිරිපත් කරේ නැත්නම් ඒක වැරද්දක්.